මේ දවස්වල උදේට සෑහෙන රස්නයක් තියෙනවා. හැබැයි හවස වරෝ නම් දැන් චුට්ටක් වහින්න පටන් ගන්න තියෙන්නේ. චුට්ටක් නා නෙවෙයි ඔයාලට පේන ඇති ලොකු ඇස්සක් වැහලා පායලා තමයි මේ තියෙන්නේ. මේ ඇතින් පේන්නේ මහවැලි ගඟ. ඉතින් මේ ක්ලයිමේට් එකත් එක්ක මේ වැහලා පායපු ඒ ටයිම් එකත් එක්ක මට හිතුණා එළියට ගිහිල්ලා මොන හරි පොඩි දෙයක් කාලා එන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා මම දැන් යන්න ලෑස්තුනා. ඇත්තටම ගෙදරින් එළියට බහිද්දි අයිඩියා එකක් තිබ්බේ නැහැ අපි කොහෙටද යන්නේ කියලා. පස්සේ හිතුණා නැචරල් කොෆී එකට යන්න ඕනේ කියලා. නැචරල් කොෆී එක කියන්නේ මම නිතරම කොෆී බොන්න යන තැන. ඇත්තටම කැන්ඩි වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වාහනේ පාක් කරන්න තැනක් නැති එක. ඉතින් අපි වාහනේ පාකින් එකක දාලා පයින් ඇවිදගෙන ගියා නැචරල් කොෆී එක ළඟට. ඉතින් මේ අහපැත්තේ තියෙන නැචරල් කොෆී එක අපි දැන් බලමු. එහෙනම් එතනට ගිහිල්ලා මම හිතනවා ඔයාලත් ගොඩක් කැමති වෙයි කැන්ඩි වල කොෆීස් වලට. හොඳම තැනක් තමයි නැචරල් කොෆී කියන්නේ. හැබැයි මේකේ කොෆී එක ටිකක් තිත්තයි. මම ඒක නිසා මේකෙන් ගොඩක් කලාවට කොෆී එක බොනවට වැඩිය වෙන මොන හරි ජූස් එකක් බොනවා. මම වැඩිපුරම මේකට කැමති මේකේ තියෙන රාමෙන් එක රසයි. ඒක නිසා තමයි මම ආවේ. ඔරිජිනල් ජපනීස් රස මේකේ තියෙන රාමෙන් එකෙන් එනවා. හන්න මං ඇතුළට ආවා. මේකේ ස්ටාෆ් එකත් හරි හොඳයි, හරි ෆ්‍රෙන්ඩ්ලි. මම මෙනු එක බැලුවා. මෙනු එක නම් මට හොඳට පුරුදි. මොකද මම නිතර යන්නේ නැන තැනක් නිසා. මං අද ඕඩර් කරන්නේ මෙන්න මේ කොරියන් සුප් එකයි මෙන්න මේ නූඩල් එකයි. ඔය දෙක තමයි මං ගත්තේ. ඒ වගේම ජූස් දෙකක් ඕඩර් කරා. වුඩ් ඇපල් එකයි වොටර්මෙලන් එකයි. ඉතින් මේකේ ඉන්ටීරියර්ස් හරි ලස්සනයි. කොෆීස් වලට මැච් වෙන විදිහට හැමදේම ඩිසයින් කරලා තියෙනවා. මම පල්ලෙහ නෙවෙයි, සමනින් මං ආවම උඩ තට්ටුවේ තමයි ඉන්නේ. උඩ පොඩි ඒරියා එකක් තියෙනවා, ඕපන් ඒරියා එකක්. එහා පැත්තේ පාරක් පේනවා මෙතෙන්ද. සෙල්ෆි ගන්න හොඳ තැනකුත් තියෙනවා. මම මේ මගේ කැම ටික එනකන් ඉන්නේ. හරි, ඒ ගර්ල් ආවා අපේ කැම ටික අරගෙන. ඔයාලට පේන ඇත්තේ හරිම ලස්සනයි. ඒ වගේම චොප්ස්ටික් දෙකක් දුන්නා. ඇත්තට මම චොප්ස්ටික් වලින් කන්න දන්නේ නැහැ. මේ තමයි අපේ අනිත් මීල් එක. එයාලා අපිට වෙන මොකුත් දුන්නේ නැහැ. ස්පූන් එකක්වත් ෆෝක් එකක්වත් නැහැ. ඒක නිසා අමාරුවෙන් හරි මම මේ චොප්ස්ටික් වලින් කෑවා. හැබැයි චුට්ටක් වෙලා කනකොට නම් ඒක පොඩ්ඩක් හුරු වෙනවා වගේ. දැන් නම් ටිකක් ලොකු ප්‍රමාණයක් කන්න පුළුවන් වුණා. මේ නූඩල් එකත් හරිම රහයි. ඒක ස්පයිසි ගතියෙන් අඩුයි. අර කලින් කාප එක නම් ටිකක් ස්පයිසි. ඔන්න ඉතින් පෙරේතකමට අපි ඔක්කොම ටික කාලිවර කරා. ඉතින් ඔයාලත් කැන්ඩි වල ඉන්න කෙනෙක් නම් හෝ කැන්ඩි වාවොත් නැචරල් කොෆී එක ට්‍රයි කරලා බලන්න. ගොඩක්ම මම කැමති මේකේ රාමෙන් එකට, නූඩල්ස් එකට. ඉතින් ඔයාලත් මේක ට්‍රයි කරලා බලන්න.